අපේ රටේ වීගොවීන් මහකන්නේ වගා කටයුතු සඳහා බිම්සක සීමේ කටයුතු වල නිරත වන කාලයයි මේ ගෙවෙමින් සිටින්නේ. තවමත් අපේ වීගොවිතන සඳහා වූ පොහොර අර්බුදය අවසන් වෙලා නැහැ. රජයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ගොවින්ට ආධාර දුන්නා. ඊට පස්සේ කාබනික පොහොර වෙනත් රටවලින් ගෙන්වන්න කටයුතු කළා. තවමත් ගොවින් රසායනික පොහොර ඉල්ලලා විරෝධතාවයේ. රජය සහ ගොවීන් අතර මේ පවතින කඹ ඇදිල්ල අතරේ රටේ හාල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත තවත් ඉහළ යන බවයි ලංකා සහල් නිෂ්පාදකීන්ගේ සංගමය පවසන්නේ. පාලන මිලක් නොමැතිව රජය සහල් මිල පාවීමට ඉඩ හැරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. 16 මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් විදිහට මේ රජයේ නිල්ලා සිටින්නේ අනිවාර්යයෙන්ම සහල් සඳහා පාලන මිලක් පැනවිය යුතුයි. නැත්නම් අපි පුන පුනා කියන මේ සහල් මාෆියාව ඉවරයක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ තුන්වේල බත් කන මිනිසුන්ට බඩේ පහර වදින එක. මේ යන මිලට ගියොත් එහෙම තව සති දෙකක් තුනක් යද්දී අනිවාර්යයෙන්ම එක හාල් කිලෝ එක මිල රුපියල් 25කින් සහ රුපියල් 50කින් ඉහළ යන්න පුළුවන්. මේ විදිහට ගියොත් සුළුහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් ජනවාරි වෙද්දී Tamanට බෙල්ල වල දා ගන්න වෙනවා. ඉදිරි සති දෙක ඇතුළත නාඩු හාල් කිලෝ එකක් අඩුම 140ක මිලකට යයි. සම්බා හාල් කිලෝ එකක් 175 200 අතර මිලකට යයි. කීරි සම්බා කිලෝ එකක් රුපියල් 225 275 මිලකට යයි. මෙතර මහ පරිමාණ හාල් වල නම් මේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ අය Tamanට ඕන කරන සම්පූර්ණ වීතුක මේ වෙද්දි රැස් කරලා තියෙන්නේ. සුළුහා මධ්‍ය පරිමාණ කිසිම සහල් මෝලක් සතුව මේ වෙද්දි වීතුක නැහැ. එතකොට ඒ අයට ඕන විදිහට Tamanගේ හාල් මිල තීරණය කරන්න පුළුවන්. අපි දැනගන්න කැමතියි මේ හාල් මිල එහෙල යන්න ඇරලා ඇයි ආණ්ඩුව බලන් ඉන්නේ කියලා. වෙළඳ අමතිවරයාගෙන් කෘෂිකර්ම අමතිවරයාගෙන් වගේම පාරිභෝගික කටයුතු රාජ්‍ය මන්ත්‍රී අමතිවරයාගෙන් දරගන්න කැමතියි. ඇයි මේ බලන් ඉන්නේ? මොකද්ද ඔබතුමාගේ වගකීම? ලොකු කතා ගොඩක් කියලා තමයි රුපියල් 100 දඩේ පාරිභෝගික ආරක්ෂක පණතරේ සංශෝධනය ගෙනාවේ. ඒකින්ද කරුණාකරලා ආණ්ඩුවෙන් ඉල්ලා ඉන්නවා වහාම සහල් සඳහා උපරිම සිල්වර මිලක් පණවන්න. මේ රටේ 220 ලක්ෂයක් බත් කරන ජනතාවක් ඉන්නවා. රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජයේ වගකීම තමයි ඒ පාරිභෝගිකයන්ට දරන්න පුළුවන් මිලකට සහල් සහ අනිකුත් භාණ්ඩ සැපයීම. ඒ වගකීමෙන් අත්මිදෙන්න එපා, ඒක පැහැර හරින්න එපා. වී නිෂ්පාදනයේ පහළ යාම නිසා සහල් නිෂ්පාදකයන්ගේ ආදායම අහිමි වුණොත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය පහළ යනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුව වන්දියක් ගෙවන්න ලෑස්ති වෙන්න ඕනේ. සහල් නිෂ්පාදන කර්මාන්තශාලා අකර්මණ්ඩ වීම අරහා රැකියා සේවා විමුක්තියට පත්වන සේවකයන් වෙනුවෙන් වන්දි ගෙවන්න ආණ්ඩුව ලෑස්ති වෙන්න ඕනේ. මෙවැනි තත්ත්වයක් තුළ රජය විසින් ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නඩු සහල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ සවස කොළඹ වරායට සෙන්දු වුණා. සහල් මෙට්‍රික් ටොන් 30,000 කොටසක් මෙම නෞකාවෙන් දිවයිනට රැගෙන විත් ඇති අතර ඇනවුම් කළ සහල් තොගෙන් මෙට්‍රික් ටොන් 6,000ක් පසුගිය සතියේ දිවයිනට රැගෙන ලැබුවා. ඉන්දියාවෙන් ඇනවුම් කළ පොන්නේ සම්බා මෙට්‍රික් ටොන් 50,000ක් ඉදිරියේදී ආනයනයට නියමිත බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.